ජුස් පිටයි මැඩියාගේ ආඥාව වලට සටහන් පෙළෙහි විසිගන්න සමගයි දැන් අපි එකමුතු වෙලා ඉන්නේ. අද අපි ආඥාව පිළිබඳව යම් කිසි මෙනෙහි කිරීමකට යනවා. මෙම මැඩියාගේ ආඥාව ග්‍රන්ථයේහි එක්තරා රබ්බිවරයෙකු තමාගේ ශිෂ්‍යයෙකුගෙන් ප්‍රශ්නයක් අහනවා. අහනවා ඔබව පැකිලීමට පත් කරන වඩාත්ම ඔබව පැකිලීමට පත් කරන කාරණාව කුමක්ද කියලා. එවිට ශිෂ්‍යයාගේ පිළිතුර තමයි රබ්බි නැත්නම් ගුරුදේවයනි මගේ දිලිඳුකමයි මගේ දුප්පත්කම තමයි මට මා වඩාත්ම පැකිලීමට පත් කරන්නේ. මොකද ඒ තත්ත්වය නිසා මම කාලකන් වෙලා ඉන්නවා. ඒ වගේම මට යාඥා කරන්නටත් අධ්‍යයනය කරන්නටත් නැත්නම් අධ්‍යාපනයක් ලබන්නටත් මේක බාධා වෙලා තිබෙනවා. මගේ යාඥා ජීවිතයටත් අධ්‍යාපනයටත් මගේ දිලිඳුකම බාධාවක් වෙලා තිබෙනවාය කියලා මේ ශිෂ්‍යයා සඳහන් කරනවා. එවිට රබ්බිවරයාගේ පිළිතුර තමයි මේ දිනයේදී සහ මේ කාලයේදී වඩාත්ම හොඳ යාඥාව වඩාත්ම හොඳ අධ්‍යාපනය තමයි තමාගේ ජීවිතයේ තමාට අත්දකින්නට සිදුවන දේ බාර ගැනීම. තමාට අත්දකින්නට සිදුවන දේ ඒ විදිහටම බාර ගන්නට තිබෙන හැකියාව තමයි හොඳම යාඥාවත් හොඳම අධ්‍යාපනයත් කියලා. ඉතින් අපි මේ ගැන මෙනෙහි කරමු. අපි කොච්චර අපේ ජීවිතවලට ලැබෙන දේවල් බාර ගන්නවද නැත්නම් අපි අපේම ඉලක්ක කරා යන්නට දඟලමින් මානසිකව ගොඩක් අපි දුක් විඳිනවද කියන කාරණේ ගැන. යෝගින් දෙවෙනි මෙනෙහි කිරීම යාඥාව පිළිබඳව එක්තරා ගැඹුරු මෙනෙහි කිරීමක්.